සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහනේ අද දිනේදී සබරගමු පළාතේ රෝහල්වල පැය 4ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කර ඇති බවට චෝදනා කරමි. අපි මාසයක පමණ කාලයක් දීලා බලන් හිටියා. ඒ බලන් ඉදීම තුළ අපි දකිනවා ඒ සඳහා ඒ ක්‍රියාත්මක වන ශීඝ්‍රතාවය අඩු වෙලා කියලා. මේ එකඟ වූ පරිදි මේවා ක්‍රියාත්මක කරන අසමත් නම් අපි එළඹෙන 21 වෙනි දැන් පස්සේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවලට නැවතත් ප්‍රවිෂ්ඨ වෙන්න සිද්ධ වේවි. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දරන්නේ මෙවන් අදහසක්. මේකට සහභාගී වෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිශය සුළු පිරිසක් රෝහලේ ඔපීඩී එකෙන් බෙහෙත් ටිකක් රෝගියෙක්ට නිකුත් කරන එක ඇරෙන්න වෙන කිසිදු ගැටලුවක් රෝහල් පද්ධතියට සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට අපේ ශාකා සමිති හරහා ලැබෙන තොරතුරුත් එක්ක එහෙම වැඩ වර්ජනයක් තියෙනවා කියලා රෝහල් පද්ධතියට දැනෙන්නේ නැහැ. මේ වෘත්තීය සමිති නායකයන් කීප දෙනෙක් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් තමන්ගේ ඉලක්ක දේශපාලන ඉලක්ක වලට යාම වෙනුවෙන් මේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැබෑ ගැටලු පැත්තක දාලා මේ වෙනත් දිශානතියකට සටන අරගෙන යන ආකාරයක් තමයි අපි දැක්කේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. මේ විශේෂ රාජකාරී දීමන ඇතුළු දේවල් වැඩි කරන්න පුළුවන් කාලයක නොවුණත් රජය අපහසු වෙන හැටි මූල්‍ය තීන්දුවක් අරගෙන තිබෙනවා. මේ සෞඛ්‍ය සේවය වගේ අංශ ජනතා විරුවෙන් පවත්වාගෙන යන්න අවශ්‍යයි. එහි තාක්ෂණික වශයෙන් වැඩ කරන අයව හොඳ මට්ටමින් මානසික තෘප්තියෙන් ඉන්න වැඩ කරන අවශ්‍ය පරිසරයක් සකස් කරන අවශ්‍යයි කියලා. මේ හා සම්බන්ධයෙන් ඇත්තටම ඔවුන්ගේ සෞඛ්‍ය හා සම්බන්ධ විශේෂ රාජකාරී දීමනාව වැඩි කරන්න අපි කැබිනට් තීන්දුවක් අරගෙන තියෙන්නේ. ඒ විශේෂ රාජකාරී දීමනාව මේ මාසේ වැටුපට එකතු වෙලා ඔවුන්ට ලැබේ. රජය පුළුවන් උපරිමයෙන් මේ අවස්ථාවේදී අවශ්‍ය දීමන වැඩි කරන කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සලකලා බලලා මේ වැඩ වර්ධන ක්‍රියාමාර්ග මම හිතන්නේ තවදුරටත් දියත් කරන්න ඉපා කියලා අපි ගෞරවයෙන් සහ කාර්මිකව ඉල්ලීමක් කරනවා. හෙට දිනේදී මෙම සෞඛ්‍ය වර්ජනය බයිඹ පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද දින කිහිපයක සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කළා වූ අඛණ්ඩ වැඩ වර්ජනය 13 වන දිනටත් අද ක්‍රියාත්මකයි. සියලුම විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. සියලු අධ්‍යන කටයුතු නතර වෙලා බා කටයුතු දින නියමයක් නොමැතුව කල් ගිහිල්ලා තියෙනවා. මේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් තමයි හිතාමතා විශ්වවිද්‍යාල සේවකයාගේ වැටුප 15%කින් කප්පාදු කළේ. එවැනි තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන නිසා අපි බලාපොරොත්තු වුණා දේශපාලන අධිකාරිය මේ සඳහා විසඳුමක් ලබා දෙයි කියලා. ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුවද සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සිට දින 3ක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය සතියේද ඔවුන් දින 2ක් අසනීප නිවාඩු වාර්තා කළා. මේ දින තුල ග්‍රාම නිලධාරීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නේ නැහැ. ග්‍රාම නිලධාරීවරයාගෙන් කිසිදු සේවාවක් මේ දින තුල ඔබට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරී සේවාව කෙරෙහි අවධානය යොමු කරේ නැත්නම් අපි මැයි 27 වෙනිදාට ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරීන් කොළඹට ගෙනැල්ලා අපේ ආදිවාසීකම් වෙනුවෙන් උදාරම්ම කියන පණිවිඩය බොහෝ වගකීමෙන් යුක්තව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් සේවාලාභීන් රැසක් අපහසුතාවට පත්ව සිටිනවා. ඊයේ දිනේත් ආව ග්‍රාම සේවක මහත්තයා හම්බෙන්න අදත් ආවා. ජනතාව සැහෙන අපහසුතාවයට ලක් වෙනවා.